ඔබවන් සියලු දෙනාටම සුබ දවසක්. අද ඇත්තටම අපි මේ කතා කරන්න යන්නේ හර්බ් ලයින් ව්‍යාපාරයේ අංක 1 ශ්‍රී ලංකාවේ අංක 1 ඔන්ලයින් ව්‍යාපාරයේ හර්බ් ලයින් එක ඇතුළත් වෙනවත් මේ ආදායම් සලස්ම මොකද කියලා අපි පැහැදිලි කිරීමක් කරන්න යන්නේ. හරි. ඇත්තටම මේ කිසිම දෙයක් විකුණන්න නැහැ. මේ අමාරු කාලේ ලේසියෙන් කරන්න පුළුවන් වැඩ තමයි මේක. ජීවිතේ සීනවලට යන්න උත්සාහයෙන් වැඩ කරන අයටයි මේ කියන්නේ කොහොමද මේක කරන්න කියලා අපි හරියටම කියලා දෙනවා. ඒක නිසා මේ වීඩියෝ එක අවසන් වෙනකන් අහගෙන ඉන්න කියලා ආරාධනා කරනවා. හරි. මේ තමයි තියෙන්නේ හර්බ් ලයින් ව්‍යාපාරෙත් එක්ක එකතු වෙලා විශාල ආදායම් ගත්ත අයගේ ඉන්කම් ආපු විදිය. මේ 75,510ක් අරන් තියෙනවා එක්කෙනෙක්, 85,144ක් අරන් තියෙනවා. ඒ වගේම 92,339ක ඉන්කම් එකක් කරන් තියෙනවා. ඒ වගේම 217,361ක ඉන්කම් එකක් අරන් වෙන තියෙනවා. මේ වගේ ලොකු ඉන්කම් ගන්න පුළුවන් එකක් තමයි මේ හර්බ් ලයින් කියන්නේ. මේ තියෙන මේ බැංක වලට ආව විස්තර 99,019යි මුදලක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම 43,458.20ක මුදලක් බැංකුවට ඇවිල්ලා තියෙනවා. හරි, අපි බලමු හර්බ් ලයින් කියන්නේ මොකක්ද කියලා. හර්බ් ලයින් කියන්නේ 2012 ආරම්භ කරලා 2020දී ආයුර්වේද නිෂ්පාදන ආයතනයක් ලෙස ශ්‍රී ලංකාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ලියාපත් වී පාරිභෝගිකයන් ඍජුවම සෞඛ්‍යම සහ රූපලාවන්‍ය භාණ්ඩ ආලෝකන බහුමට්ටමේ ආලෝකන සමාගම. එතකොට 2021 පෙබරවාරි 4 වෙනිදා තමයි herbline.lk කියන ඔන්ලයින් ව්‍යාපාරය ආරම්භ කරලා සියලු දෙනාටම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අමතර ආදායමක් හොයාගන්න හර්බ්ලයින් ආයතනය මේ සියලු දෙනාටම අවස්ථාව දීලා තියෙන්නේ. හරි, මේ තමයි හර්බ්ලයින් ආයතනයේ ආයතනය අංක 113 පහ F පොරල පාර පන්නිපිටිය කියන ස්ථානයේ තමයි හර්බ්ලයින් ශ්‍රී ලංකා ආයතනය පිහිටලා තියෙන. ඕනම කෙනෙකුට ගිහිල්ලා මේ පැක්කේ බලන්න පුළුවන්. හරි, මුලින්ම දැනගන්න හර්බ්ලයින් ආයතනය ඔබෙන් කිසිම මුදලක් අය නොකර තමයි නොමිලේ ලියාපදිංචි වෙලා ලොකු ආදායමක් ගන්න, ඔබේ ජීවිතයේ සිහිනවලට යන්න, ඔබේ ජීවිතය සාර්ථක කරගන්න මේ වටිනා මහඟු අවස්ථාව මේ හැමෝටම දීලා දෙන්නේ. හරි, එතකොට අපි බලමු හර්බ් ලයින් ආයතනයේ ප්‍රධාන අරමුණ එකක්ද වෙන්නේ කියලා. එතකොට හර්බ් ලයින් ආයතනයේ ප්‍රධාන අරමුණ තමයි ආයතනයේ වෙළඳ ප්‍රචාරණ දැන්වීම සහ අතරමැදියන් සඳහා යන 150ක මුදලක් සමාජිකයන් අතර බෙදා දීලා හර්බ්ලයින් ආයතන සමග වැඩ කරන අයගේ සමාජිකයන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නමන එක. එතකොට මෙන්න මේක ඔබ භාණ්ඩයක් ගෙවන සාම්ප්‍රදායික ක්‍රමය තමයි මේ තියෙන්නේ. අපි තුමු බුදුපල් පලනා කොට නිෂ්පාදන වෙන සම්බන්ධයලා ඔය බෙදා හරින් නියෝජිත පලාත් නියෝජිත දිස්ත්‍රික් තොග අලවිනියට සිල්ලර කඩෙන් අපි ගන්නකොට ඔක රුපියල් 100ක් වෙනවා. ඒ කියන්නේ මේ අතරමැදියන්ට රුපියල් 50ක මුදලක් යනවා. ඒ කියන්නේ රුපියල් 50ක මුදලක් 150ක මුදලක් අතරමැදියන්ට යනවා. ඒ වගේම තව ඇඩ්වර්ටයිස්මන්ට් වලට යනවා. ඒ වගේ දේවල් වලට යනවා. එතකොට ඒ යන මුදල ගණන් කරුවයන් තමයි ගෙවන්න ඕනේ. අහඩ නිෂ්පාදනය කරන සබන් කෑල්ල ගණන් කරුවන් තමයි රුපියල් 100ක් දීලා ගන්න ඕනේ. මොකද අතරමැදියන්ගේ යන මුදලත් ගණන් කරුව තමයි ගෙවන්නේ. එතකොට ඒක තමයි අපි භාණ්ඩයක් කඩෙන් ගන්න සාම්ප්‍රදායික ක්‍රමය. භාණ්ඩේ නිෂ්පාදනයේ ඉඳන් කඩෙන් ගන්නකම් අපි වෙන දේ අපි ගෙවන මුදල 50 රුපියල් 50ට නිෂ්පාදනය කරලා සබන් කරලා රුපියල් 100ට තමයි අපිට ගන්න වෙන්නේ. හරි, එතකොට හර්බ්ලයින් නිෂ්පාදන ඔහට ලැබෙන්නේ කෙලින්ම හර්බ්ලයින් ෆැක්ටරියෙන් කුරියර් සර්විස් එක හරහා ඔයාගේ අතට මෙනවා. එතකොට අතරමැදියෙක් නැහැ, කවුරුවත් නැහැ, ඒකේ ලාභේ ඔයාට ලැබෙනවා. එතකොට මේ ප්‍රධාන කොටස් තුනක් තියෙන හර්බ් ලයින් ව්‍යාපාරයත් එක්ක එක්කෙන්න බලාපොරොත්තුෙන් ඉන්න වාට්සහ එකතු වෙලා ඉන්න මේ ඔයාට මේකේ ඩිරෙක්ට් සේල් කියලා තියෙන රිජු වෙළඳාම, ඩ්‍රොප් ෂිපින් සේල් කියලා තියෙනවා, කණ්ඩායම් නායකයෙක් ලෙස ඔයාට වැඩ කරන්න පුළුවන්. හරි, අපි වරමු ඩිරෙක්ට් සේල්, රිජු වෙළඳාම. රිජු වෙළඳාම කියන්නේ අපි ඔන්ලයින් හරහා කෙලින්ම ඇනයුම් කරන බාණ්ඩ. මේ සඳහා අපට 100ක 20ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. උදාහරණයක් විදිහට ඔයා රුපියල් 1000ක් වටිනා බාණ්ඩ රුපියල් 100කට වට ගන්න පුළුවන්. රුපියල් 1000ක
වටිනා බාණ්ඩ 820ක ඩිස්කවුන්ට් එකක් හම්බුනාම රුපියල් 800කට වාගේ අතට ගන්න පුළුවන්. ආ ළඟ කඩෙන් ගත්තොත් එහෙම කවදාවත් මේ ඩිස්කවුන්ට් එක වට හම්බෙන්නේ නැහැ. ඒුණාට හර්බ්ලයින් ආයතන වලට 120ක ඩිස්කවුන්ට් එකක් එක්ක තමයි මේ ඕනම නිෂ්පාදන වලට දෙන්නේ. හරි දෙවෙනි එක. දෙවෙනි එක කියන්නේ මේකේ ඩ්‍රොප් සිපින් වෙළඳාම. හරි ඩ්‍රොප් සිපින් වෙළඳාම කියන්නේ ඔබ බාණ්ඩ අතින්වත් අල්ලන්නේ නැතුව වෙනත් කෙනෙකු හරහා වෙනත් කෙනෙකුට ආයතනය හරහා කරන බාණ්ඩ අලවිය. මෙම ඩ්‍රොප් සිපින් වෙළඳාමෙන් වාට 120ක කමිෂන් මුදලක් හම්බ වෙනවා. එතකොට ඔයා බාණ්ඩ අතින්වත් අල්ලන්නේ වෙන කෙනෙකුට ඔයා බාණ්ඩ යවනවා. කම්පැනි බාණ්ඩ යවනවා. එතකොට ඔයා හිතන්න උදාහරණයක් දෙන මාතර ඉන්න කෙනෙකුට ආයතනය හරහා යාපනයට බඩුවක් යවනවා. මාතර ඉන්න කෙනෙක් ආයතනය හරහා යාපනයට බඩුවක් යවනවා. එතකොට ඒ හරහත් වාට 120ක කමිෂන් එකක් උපයන්න පුළුවන්. මේකත් හරිම ලේසි ක්‍රමයක්. හරි ඊට පස්සේ තමයි මෙන්න මේක තමයි ගොඩක් කට්ටිය ලොකු ආදායමක් ගන්න. හරි මෙන්න මේ ආදායම් සලස්ම මේක තියෙනවා මට්ටම් කියලා තියෙනවා සාමාජිකින් ගණන කියලා තියෙනවා තුන්වෙනි කොලම් එකේ තියෙන ලැබෙන ලාභ ප්‍රතිශතය හතරවෙනි එකේ තියෙන මුළු වෙළඳාම කණ්ඩායමෙන් මුදල් ලැබෙන ආදායම. හරි මේක එක ඔබ කියලා මේ කහපාටින් පෙන්නනවා මේ පළවෙනි තීරුවේ ඔයා ඉන්නේ. එතකොට ඔයා ගන්න ඔයා රුපියල් 1000ක බඩුවක් ගත්තොත් බඩු මොන හරි සර්ප්ලයින් නිෂ්පාදනයක් ගත්තොත් ඔයාට 120ක ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා. එතකොට 120ක ඩිස්කවුන්ට් එක කියන්නේ ඔයාට එතනින් රුපියල් 200ක ආදායමක් ලැබෙනවා. හරි. එතකොට ඔයා මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ හිතවතුන් 3 දෙනෙක් මේ ව්‍යාපාරයට එක් කරගන්නවා. මේ කොළ පාටින් පෙන්වන්නේ එතන. මේ ඔයා හිතවතුන් මේ ව්‍යාපාරය ගැන කියලා 3 දෙනෙක් මේකට සම්බන්ධ කරනවා. ඒ 3 දෙනා අපි හිතමු එක්කෙනෙක් රුපියල් 1000 ගානේ බඩු ගත්තා කියලා මොනවා හරි මේ නිෂ්පාදනය ගත්තා. හොඳ ආයුර්වේද නිෂ්පාදනය අපේ රටේ නිෂ්පාදනය රුපියල් 3000ක ගත්තා. එක්කෙනෙක් නෙමෙයි එක්කෙනෙක් 1000 ගානේ 3 දෙනෙක් ඉන්නවා 3 දෙනා 3000ක් ගත්තා. එතකොට ඒ ලෙවල් එකකින් ඔයාට එනවා 100ට 1000ක 113ක මේ ඉන්කම් එකක් එනවා. 113ක් ගන්න වට රුපියල් 390. එතකොට ඔයාගේ ලැබෙන ආදායම එනවා 590ක්. ඔයාට 200ක් ඇවිල්ලා දෙනවා ගත්තේකින්. ඊට පස්සේ ඔයාට දෙවෙනි ලෙවල් එකෙන් 390ක් කියලා දෙනවා 590ක් වෙලා තියෙනවා. හරි. එතකොට මේ 3 දෙනාත් නිකන් ඉන්නේ නැතුව ඒ 3 දෙනාත් එක්කෙනෙක් 3 දෙනා ගානේ මේකට තව 9 දෙනෙක් සම්බන්ධ කරගන්නවා. එතකොට 3 වෙනි ලෙවල් එකෙන් ඔයාට එනවා 100ට ඒගොල්ලෝ මොන හරි ගන්නකොට 105ක් කමිෂන් එකක් එනවා. එතකොට 450ක් ඇවිල්ලා. එතකොට ඔයාගේ මුළු ආදායම 1040ක් කියලා 3 වෙනි ලෙවල් එකට. මේ 9 දෙනාත් නිකන් ඉන්නේ නැහැ. හරි. ආයතනෙ ඒගොල්ලොත් එක්කෙනා 3 දෙනා ගන්න සම්බන්ධ කරගන්නවා. එතකොට ඔයාගේ 4 වෙනි ලෙවල් එකට එනකොට 27ක් වෙලා. 27ක්. ඒ 27 දෙනා පුළුවන්. බඩුවක් ගන්නකොට 104ක කමිෂන් එකක් එනවා. එතකොට ඒ ලෙවල් එකෙන් වාට 104 කමිෂන් එකක් ඒ ලෙවල් එකෙන් වාට 1080යි ඔයාගේ මුළු ආදායම 2120යි. හරි. එතකොට පස්සෙනි ලෙවල් එක. පස්සෙනි ලෙවල් එක මේ 27 දෙනා 4 ලෙවල් එකෙන් 27 දෙනා එක්කෙනා 3 දෙනා ගානේ සම්බන්ධ කරනවා. එතකොට 81ක් වෙලා අපි කරන්නේ. ඒ 81 පස්සෙනි ලෙවල් එකෙන් වාට එනවා 102.5. එතකොට වාට ඒකෙන් මුළු කණ්ඩායම ආදායම එනවා 2025. එතකොට අපට ලැබෙන ආදායම 4145යි. එතකොට 6 වෙනි ලෙවල් එක. එතකොට මෙන්න මේ 5 වෙනි ලෙවල් එකේ 81 දෙනාත් අඩුම එක්කෙනා 3 දෙනා ගානේ මේ ආයතනෙට සම්බන්ධ කරනවා, රෙජිස්ටර් කරනවා. එතකොට ඒ ලෙවල් එකේ නුත් 6 වෙනි ලෙවල් එකේ නුත් වාට 6 වෙනි ලෙවල් එකේ කවුරු හරි බඩුවක් ගන්නකොට ඒ ලෙවල් එකේ නුත් වාට 102.5ක් එනවා. එතකොට ඒ ලෙවල් එකේ වාට ආදායම එනවා 6075. එතකොට ඔයා මුළු ආදායම වෙලා තියෙනවා 6 වෙනි ලෙවල් එකේ 17510. එතකොට මේ 243 දෙනෙක් නිකන් ඉන්නේ. ඒකනොත් එක්කෙනා 3 ගානක් රෙජිස්ටර් කරුවොත් 529ක් වෙනවා වාගේ 7 වෙනි ලෙවල් එකට එනකොට. එතකොට ඒ ලෙවල් එකෙන් වාට ලැබෙනවා 100%. එතකොට ඒකෙන් වාට ලැබෙන ආදායම 7290යි. එතකොට වාගේ මුළු ආදායම වෙනවා 7 වෙනි ලෙවල් එකේ 24700. හරි මේ 7 වෙනි ලෙවල් එකේ ඉන්න 729 දෙනාත්
संबंध करना नवीन लेवल हयदास पंसी हेट एकावल कमीशन सीएट बिंदु दसम पहावल මේකේ නවීන ලෙවල් කට්ටිය වැඩි හින්දා වාට ආදායම ඇවිල්ලා තියෙනවා කණ්ඩායමෙන් මුදල ඇවිල්ලා තියෙනවා 32805ක් වාට ලැබෙන මුළු ආදායම වෙලා තියෙනවා 79475ක් හරි එතකොට මේ නවීන ලෙවල් එකේ ඉන්න 6561 දෙනා නිකන් ඉන්නේ ඒගොල්ලොත් එක්කෙනා 3 දෙනා ගාන සම්බන්ධ කරත් 10 මිල ලෙවල් එකට එනකොට වාගේ सामाजिक संपूर्ण संबंध संबंध कर ඔයාගේ 7 වෙනි ලෙවල් එකට එනකොට 7 වෙනි ලෙවල් එකට එනකොට ඔයාගේ 156250 කියලා තියෙනවා. ඔයාට ලැබෙන ආදායම විතරක් කියලා තියෙනවා. මාසෙට සම්පූර්ණ එකතු ලැබෙන ආදායම 257110ක්. 257110ක්. 5 දිනකුගෙන් ඔයාගේ ඔත් එම ඔයාගේ 7 වෙනි ලෙවල් එකට එනකොට ඔයාගේ 102මාරත් පැනලා. රයිට්. ඒක ලොකු ආදායමක්. මෙහෙ බ්ලයින් ආචර සමග එකතුලා ගන්න පුළුවන්. संबंध करके संबंध करवाधीन अलविकार එතකොට මේ කණ්ඩායම් වලින් ලැබිච්ච ආදායම බලන්න මේ එක එක්කෙනෙක් මාසයක් තුල කණ්ඩායමකින් හොයපු ආදායම කණ්ඩායම් සෙල් එක 54,20,272ක් එක්කෙනෙක් කරලා තිනවා තව එක්කෙනෙක් 54,20,29ක් කණ්ඩායම් අලවියක් කරලා තිනවා අඩුම මේගොල්ලෝ 102,000ක් ආදායමක්වත් මාසෙ පුරා එනවා संबंध उत्साह आदायम सह अंतर्गते
එතකොට සියලු දෙනාටම ආරාධනා කරනවා හැබ්ලයින් ආචරණත් එක්ක සම්බන්ධ වෙලා ලොකු ගමනක් යන්න, ඔයාගේ ජීවිත සීන වලට යන්න, ඔයාගේ ජීවිත අරමුණු වලට යන්න, ඒ ජීවිත සීන සබෑ කරගන්න කියලා මේ සියලු දෙනාටම ආරාධනා කරනවා. රයිට්, බොහොමත්ම ස්තුතියි.